නුවර වැවරවුම ළඟ ඉඳලා දලදා මාලිගාව දිහා බලනකොට හිතට දැනෙන නිදහස මෙතකයි කියන්න බෑ. ඒ නිදහස වැඩි කරන්න හන්තාන දෙසින් දෙන සීතල සුළං රැල්ල කිරි මූදේ හැප්පිලා අපේ ගතේ දැවටින්නේ ආශිර්වාද කරන්න වගේ. හැමදාමත් පෙරහැරින් පස්සේ නුවරට හමන මේ සිහිල් සුළං රැල්ල දැවටින්නේ පොලිතින් සහ ප්ලාස්ටික්. පෙරහැර බලන්නේම ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරින් කිහිප දෙනෙක්ට අමතක වෙන මගහැරී යන මේ ප්ලාස්ටික් සහ පොලිතින් වල බර ටොන් 200 ඉක්මවන බව ඔබ දන්නවද? මේ පාරත් පෙරහැර මංගල්‍යයේ නිමා වෙනකොට නුවර ප්ලාස්ටික් පොලිතින් බොහෝ ප්‍රමාණයක් තිබුණා. හැබැයි විනතරන් නම් තිබුණේ නැහැ. මොකද පෙරහැර බලන්නාව බොහෝ දෙනෙක් අරගෙන ඇවිත් තිබුණේ පිරිසිදු සිතුවිලි විතරයි. අපේ රටේ ප්‍රෞඩත්වයේ විදහා පාමින් මහා සංස්කෘතික මංගල්‍යයේ අවසානයේට ටිකෙන් ටික ලං වුණා. ඉතින් පොරොන්දුනා වගේම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරේ නිමාවත් එක්ක පරිසරයට නිවනක් වෙන්න නුවර පරිසරය පිරිසිදු කරන්න දන්දා මාලිකාව මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක ඇංකර් අපි අපේ මෙහෙවර දියත් කළා. ආයෙත් අලුත් දවසකට ඉර උදා වෙන්න කලින් නුවර හැම වීදියක්ම අපි පිරිසිදු කළා. දැන් ආයෙත් නුවර ඔබට බාරයි. හැබැයි අපි ආයෙත් දවසක එනකොට පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙනීමෙන් වළකිමු. අපේ රටේ සුන්දරත්වය රැකගන්න ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරලා මහා පොළොවට නිවනක් දෙන්න අපි හැමෝම එක් වෙමු. ඔබට දලදා සමුදු පිහිටයි.